Union Assurance Lifestyle Bonus. Obe Diviyata Ape Savi. මේ හැම දර්ශකයකම පෙන්වන්නේ ලංකාවේ ආර්ථිකය අද තිබෙන ඉතාමත්ම ගැඹුරු ආගාදය මට හිතෙනවා මේක මරියාන ආගාදයටත් වඩා යටින්ද තියෙන්නේ කියලා සමහරලාට අපට හිතෙනවා ඒ නිසා ගරු කතානායකතුමනි අද මේ ආර්ථිකය මේ වගේ දැවැන්ත කඩාවැටීමකට ලක් වෙලා තිබෙන්නේ මේ අවුරුදු 74ක් මුල්ලේ නිදහස ගත්ත දායි ඉඳලා කාගේ වරදින්ද කියන එක තවදුරටත් සාකච්ඡා කිරීම අර්ථ විරහිතයි ගරු කතානායකතුමනි කතානායකතුමනි අද අපට කෙනෙකුට චෝදනා කරන්න පුළුවන් පහුගිය විපක්ෂයේ සිට ඔබ 2015 දී ඔබ ගත්ත ක්‍රියාමාර්ගයක් නිසා තමයි මේක සිද්ධ වුනේ එදා රුපියල් 10000කින් වැටුප් වැඩි කරා රුපියල් ලක්ෂයකින් වැටුප් වැඩි කරන්න ඕන නම් එහෙම නැත්නම් කරන්න පුළුවන් නම් රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අපි කියන්නේ අත් දෙක මුසලා එක කරන්න කියලා හැබැයි රුපියල් ලක්ෂයකින් නෙවෙයි යම් ප්‍රමාණයකින් වැටුප් වැඩි කරනවා නම් රටේ නිෂ්පාදනයට එකඟව රටේ ඵලදායිතාවයට එකඟව රටේ සශ්‍රීකත්වයට එකඟවයි ඒ කළ යුතු වන්නේ කරු කතානායක දිමනි අපේ පැත්තේ ඉඳගෙන ඇඟිල්ල දික් කරන්න පුළුවන් රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීම නිසා ලංකාවේ වැටුප් පිළිබඳ වියදම රුපියල් බිලියන 400 ඉඳලා 550ට වැඩි වුණා කියලා අපිට චෝදනාවක් කරන්න පුළුවන් ඔබ නිසා රටේ නිර්ර්ථකව රාජ්‍ය වියදම වැඩි වුණා කියලා කියන්න පුළුවන් මේ ඉන්ධන පිළිබඳ ප්‍රශ්නය මේ ක්‍රමානුකූලව අඩු වෙමින් පැතිරිච්ච මේ ප්‍රශ්නය ආයත් හිස ඔසවන්න යන්නේ කරු සභාපතිතුමනි දින 35ක දෙමරයක් ගෙවන්න ඩොලර් 18000 ගානේ ජාතියේ මිනිසුන්ගේ බදු මුදලින් නේද ගෙවන්න වෙන්න කරු සභාපතිතුමනි ඒ නිසා අපි ඔබතුමාට කියනවා උගත් විද්වත් සංවිධානයක් නීතිද සංගමය කියනවා මාස 18කට අන්තර්වාර පාලනයක් සර්වපාක්ෂික ආකාරයට ගේන්න කියලා ගරු සභාපතිතුමනි බුද්ධිමතුන් කියද්දි උගතුන් කියද්දි මහනායක හඳුන් මහතලා කියද්දි පූජ්‍ය පක්ෂය කියද්දි කාටද මේ බීරි අලියකට අපි වීණා වයන්නේ කියලා මම මේ අහන්නේ ගරු සභාපතිතුමනි මේ මොහොත අතිශය සංකීර්ණ අවස්ථාවක් මේ සති කිහිපය ගත වෙලා තව මාසයක් දෙකක් යනකොට එළිය ඇතිවන ගිනිදල් ලැබු ගිනි වගේ මේ රට ගිනි ගන්න තත්ත්වෙටපත් වෙනවා ඒ නිසා අපි දහදෙනා ඉල්ලීමක් කරනවා යලි වතාවක් කරුණා කරලා මේ සර්වපාක්ෂික එකගතාවයට එන්න එතකොට අපිට පුළුවන් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදන්න ජාතික බලශක්ති ප්‍රතිපත්තියක් හදන්න අපිට පුළුවන්කමක් තිබෙනවා කතානායකතුමනි සභාපතිතුමනි මේ කෙටි කාලය තුල හැදෙන ඒ අන්තර්වාර පාලනයේ හරහා මේ රටේ සෑම ප්‍රශ්නයකටම අර සියලු විසඳුම් ලබා දෙන හැම ප්‍රශ්නෙම උත්තරේ ලබා දෙන ඇලඩින්ගේ පුදු බහ බහන නෙවෙයි මේ අන්තර්වාර පාලනය කෙසේ වුණත් මේ අන්තර්වාර පාලනයේ හරහා මේ රටට විසඳුම් සඳහා යම්කිසි අඩිතාලමක් හදන්න පුළුවන් සභාපතිතුමනි අපට කොහොමදත් තව අවුරුදු දෙක තුනක්ම පටිතද කරගන්න වෙනවා ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපිට කියන්න ඕනම වගකීමක් දරන්න අපි සූදානම් ඕනම කැපකිරීමක් අපි කරන්න සූදානම් ඉහළ ඉඳලා අපේ වරප්‍රසාද කපන්න අපිට දෙන යම් දීමනවත්වල කපන්න මේ භෝජනාගාරේ වහන්න ඒ වගේම අපිට මුද්දර දෙනවනේ ඒව අඩු කරලා ඒව නැති කරලා අපේ කැපවීම පෙන්වන්න